සැලහවත්ින් ඇතුනේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද වගේ ඇසරපුර පසලස්තර ඕය දවසක ලෝකයාම මේ ලැබූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරුතර සසල සැඬවත් තුර දිවැය කරගෙන මෙතරින් මෙතරට යාමේ එකම ලෝතුරු මඟයි. මාර්යාගේ රාජධානීන් නිදිලා මාර්යාට අසු නොවන නිවන් පරතරට යන නෛර්යානික මාර්ගයයි. දක්ෂ ගෝපාලෙක් වර්ෂා කාලයේ තමන්ගේ ගවරල ආරක්ෂා සහිතව ගඟකින් නැතරට ගෙන යන්න වගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ ලෝක සත්‍යයා සසර සැඬ වතුරෙන් එතරට ගෙන යන මැදුම් පිළිවෙතක් පිළිකර වදාලා මැදුම් සංගියේ චූල ගෝපාලක සූත්‍රයේ ඇත්ත වශයෙන්ම ගෝපාල උපමාවකින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ අනුත්තර සම්බෝධි ඥානෙ විදහා දැක්වුවා. ඒ සූත්‍ර දේශනාව කුළු ගන්වන ගාථා තුනකිනුයි අවසාන වෙන ගාථා තුනක් තමයි අද අපි මාතෘකාවෙන් හැටියට තබා ගත්තේ. ඒ සූත්‍ර දේශනාවේ තිබෙන ආකාරයට නිදාන කතාව හැටියට දැක්වෙන්නේ මෙච්චරයි. භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක වජිරටේ උක්කාචේල කියන ප්‍රදේශයේ එහෙමත් නැත්නම් නගරයේ රංගානම් ගඟේ නදී තෙර වික්ෂමන් වහන්සේලා පිරිසක් එක්ක වැඩ වාසය කළා. අපිට තේන්න හැටියට අමුතු ප්‍රශ්නයක් සිද්ධියක් සිදු වුණ නිසා නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේට කන්විත සිටෙන්ට ඇති ඒ ගංගානම් ගඟේ නිතර දකින්න ලැබෙන මේ සූරබ දර්ශනයක් ආශ්‍රයෙන් සික්ඛාවදීනන්දමින් සංඝයා වහන්සේලාට දේශනාවක් පවත්වන්නට. කොහොම නමුත් උන්වහන්සේ ආරම්භ කළේ දේශනාව මේ විදිහටයි. පාලි භාෂාවේ භූත කුබ්බම් කියන වචනයක් තිබෙනවා. ඒකේ අදහස සත්‍ය සිද්ධිය. ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් සිදු වුණා. අන්න ඒ වචනින් පටන් ගන්නේ මහණෙනි. මේ මෙහෙම දෙයක් මෙහෙම සිද්ධියක් සිදු වුණා. මොකද්ද? මගද රටේ ගෝපල්ලෙක් වර්ෂා කාලයේ අවසාන මාසයේ සරත් සමයේ මේ ගංගානම් ගඟේ මෙතර හරියට පරීක්ෂා කරන්නේ නැතුව එතර හරියට පරීක්ෂා කරන්නේ නැතුව නොතපින් කියලා කියන්නේ දැන් ගන්තොට කියන එක මේ පින්නෙන් දන්නවා. ගඟේ ඉතාමත් නොගඳුරු තැන එතර වුණත් පහසු තැන එතන තොටින් නෙවෙයි නොතපින් තමන්ගේ ගවරැළ ගඟෙන් එතර විදේහ රටට එතර කරන්න උත්සාහ කළා. නමුත් මහණෙනි ඒ ගවරැළ ගඟ මැද දියසුලියට අහුවෙලා දියවැලට අහුවෙලා පිනාගයටපත් වුණා. මොකද ඒකට හේතුව අර ඒ මගදරටේ ගොපල්ලා ප්‍රඥාව නැති කෙනෙක්. ඒ වගේම ඒ කටයුතු කරන්න කලින් මෙතර හරියට පරීක්ෂා කරෙත් නැහැ ගඟේ. එතර පරීක්ෂා කරෙත් නැහැ. ඒ වගේම ගවී මෙතර කරන්න උත්සාහ කළේ නොතොටි. ඒක නිසා එහෙම ගඟේ ඒ සාර්ථක වුණේ නැහැ. එසේම මහණෙනි යම් ශ්‍රමණක් ප්‍රාක්‍මයෙන් මේ ලෝකය ගැන අදක්ෂ නම් අකුසල ලෝකේ නමතන එතන යන්නේ අකුසල ලෝකය කියන එකයි. මේ ලෝකය ගැන අදක්ෂ නම් පරලෝකය ගැන අදක්ෂ නම් අවබෝධයක් නැතිනම් මාර්යාගේ රාජධානිය ගැන අදක්ෂ නම් මාර්යාගේ රාජධානිය නොවන ප්‍රදේශ ගැන අදක්ෂ නම් මරණයට හසු වන ප්‍රදේශ ගැන අදක්ෂ නම් මරණයට හසු නොවන ප්‍රදේශ ගැන අදක්ෂ නම් එබඳු ශ්‍රමණක් ප්‍රාක්‍මණයෙන් කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාව ගමන්න බලාපොරොත්තු වෙනවනම් ඔවුන්ට සාහන් දෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒක ඒ අයගේ දුක පිණිස අයහපත පිණිස හේතු වෙනවා. අහිත පිණිස අවැඩ පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අර උපමාවට අනුව ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් අර වගේම සත්‍ය සිද්ධියක් හැටියට ඉදිරිපත් කරනවා. මාගෙනි වෙන්නේ මෙහෙම සිද්ධියකුත් සිද්ධ වුණා. මගද රටේ දක්ෂ ප්‍රඥාවන්ත ගෝපල්ලෙ අර වගේම වර්ෂා කාලයේ අවසාන මාසයේ සරත් සමයේ ගඟේ මෙතර හරියට පරීක්ෂා කරලා එතර හරියට පරීක්ෂා කරලා
නියමදන් තොටින්ම ගවයින් එතර කරා. ඔන්න එතර වෙලා ආකාරයක් ලස්සනට කියන බුද්ධ ඥානසි දක්වනවා. පළමුවෙන්ම ඒක පල කරේ ගවරේගේ නායක ගෝපිතරෝ ගෝ පරිනායකෝ කියලා කියන්නේ ගව පිතෘ ගව පරිනායක ප්‍රධාන ගවයින් ගඟේ දියවැල් කපාගෙන ඉදිරියට අරගෙන ගිහිල්ලා සුවසේ එතර කරා. දෙවනුව ඒ ගව රැළි ශක්තිමත් ගවයින් ගව දෙනු අරබදීන ගඟේ දියවැල් කපාගෙන ඉදිරියට ගෙන ගිහිල්ලා එතර කරා. තුන්වෙනුව වැඩුණු වස්සන් දැස්තියන් ඒත් අර වගේ ගඟේ දියවැල් කපාගෙන ඉදිරියට ගෙන ගිහිල්ලා සුවසේ එතර කරා. හතර වෙනුව ගවරලේ දුර්වල පස්සන් ඒත් ආරගෙන ගිහිල්ලා අර දිවෙල කපාගෙන යන දිවෙලට ගෙනහිල්ලා ඉතර කරා සුවසේ. ඔන්න ඊළඟට තව එකක් ප්‍රකාශ කරන විශේෂ දෙයක් විතර ගන්නවා. මහණෙනි මෙන්න මෙහෙම දෙයකුත් එක් අවස්ථාවක සිද්ධම ඒ ගවරලේ පිටිය එදාම උපන් බහු පැටිය. ඒ තමන්ගේ මවගේ එතන අමුතු වචනයක් සඳහන් වෙන උගතුන් නොයෙකුත් විදිහට තෝරන මාතු ගෝරව කියන බුහ්‍යමාන මාතු ගෝරව කියන කියලා කියන්නේ දැන් මේ තුනකින් දන්නවා ඉල දෙනක් පැටව හම්බුණාට පස්සේ පැටව ආරක්ෂා කරන විශේෂ ශබ්දයක් වෙනවා හුම් හුම් කියලා හුම් හුම් කියතිය අර බහු පැටිය ඉස්සර කරගෙන එහෙම නැත්නම් නැති නැති වෙන කොටස් හොයාගෙන යන්නේ අඬනවා. ඒකට අන්නේ ගෝරව ගවරව ඒ ගවරාවෙන් උචාවත් කරමින් අර එදාම උපන් බහු පැටිය ඉල දෙනගේ උරෙන් ඒ ඉවත් වෙන වතුර පාර තුලින් ඉදිරියට සුරක්ෂිතව ගිහිල්ලා ඉතරු. ඔන්න එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක උපමාවන් ප්‍රකාශ කරනවා. මොකද ඒකට හේතුව? අර ගොපල්ලා ප්‍රඥාවන්තයි. ඒ වගේම මෙතර හරියට පරික්ෂා කරා. ඒතර හරියට පරික්ෂා කළා. ඒ වගේම නියම තොටින් ඒ ගවෙන් ඉතර කළා. ඒක ඒක සාර්ථක වුණා. එසේම මහණෙනි යම් ශ්‍රමණ බ්‍රාහ්මණෙනි මෙලොව ගැන දක්ෂණම් පරලොව ගැන දක්ෂණම් මාර්යාගේ රාජධානිය ගැන දක්ෂණම් රාජධානිය නොවන ප්‍රදේශය ගැන දක්ෂණම් මරණයට හසු වෙන පැත්ත ගැන දක්ෂණම් මරණයට හසු නොවන ප්‍රදේශය ගැන දක්ෂණම් යම් කෙනෙක් එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කන් දෙන්න සුදුසියයි හිතත් නම් ඔවුන් කෙරෙහි ශ්‍රද්ධාව පිටවන්න සුදුසියයි හිතත් නම් දීර්ඝ කාලයක් ඔවුන්ගේ හිතසුව පිණිස හේතු වෙනවා. එහෙම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ අර්ධක්ෂ ගොපල්ලාගේ ක්‍රියාවලිය ආශ්‍රයෙන්. එතකොට ඒක උපමාව හැටියට අරගෙන උපමේය වශයෙන් මේ ශාසනයේ ආර්ය පුද්ගලයන් පිළිබඳව යමක් ප්‍රකාශ කරනවා. එන්න ඊළඟට සම්සේ මහණෙනි අර ගොපල්ලා පළමුවෙන්ම ගවරලේ ගව පිතෘන් ගව පරිනායකින් වන ප්‍රධාන ගවයින් ඉතර කළාද? එසේම මහණෙනි මේ ශාසනයේ දස සංයෝජන සසිරක බඳින දස සංයෝජන සිඳලා ආශ්‍රවයන් ක්ෂය කරලා ඒ ආශ්‍රවයන් ක්ෂය කරලා තවත් ඉතිං වදින රාශියක් ඔය රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේලා මේ ශාසනයේ රහතන් වහන්සේලා අර දස සංයෝජනම බිඳගෙන සුවසේ නිවන් පරතරට යනවා. එන්න එතකොට ඒකට උපමාව එහෙමයි. රහතන් වහන්සේලා සියලු ඇවිචලස් නැසලා සුවසේ ඉතර වෙනවා. ඔන්න දෙවෙනුව අර දෙවෙනි කාරණේ දක්වන්නේ අර ගවරලේ ශක්තිමත් ගවයින් ගව දෙනු දෙවෙනුව සුවසේ ඉතර වුණා වගේ මේ ශාසනයේ ඊළඟට කියන්නේ මේ පින්තුන් ගන්න අනාගාමි නේද? ඒ අනාගාමි ආර්ය පුද්ගලයන් පිළිබඳව දැන් අය දන්නවත් ඇති අර කියාපු දස සංයෝජන සංයෝජන කියන එකත් අපි හඳුන්වමු. මම දන්න අයට සසරක බැඳීම සිටින බැමි හැටියට දක්වනවා. සක්කාය විචි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජාගෙන 10යි සංයෝජන හැටියට ධර්මයේ දක්වන්නේ. ඒ වාතුරේ මුල් පහ මොනවද? සක්කාය විචි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන ඒව හඳුන්වන්නේ ඕරම්භාගීය සංයෝජන කියලා. අර 10 දෙකල කියන ධර්මයේ කියන්නුනේ ඕරම්භාගීය උද්ධම්භාගීය කියලා. උරම්භාගිය සංයෝජන කියලා කියන්නේ මේ පැත්තට. අපි මේ පැත්තෙන් ඉඳලා බලනකොට මේ පැත්තට තියෙන සංයෝජන පහ. උද්ධම්භාගිය ඉහළ පැත්තට. ඉතින් අන්න ඒ අනාගාමි පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ ඕරම්භාගිය සංයෝජන පහ සිඳලා. ඒ වගේම ඒ අය
ගිහිල්ලා උපදින්නේ උපපාතික වශයෙන්. මෞපිය සම්බන්ධයක් නැතිව සුද්ධාවාසවල උපදිනවා මේ කියන තුන අහලා ඇති. අවිය අතප්ප සුදස්ස සුදස්සි යකනිකා කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබනවා. ඒ වගේම අනාගාමි කියන වචනේ තේරුම තාපස්සේ ආපහු එන්නේ නැහැ මෙහා. මෙලොවට නැවත එන්නේ නැහැ අනාගාමි. ඒකට ධර්මයේ තවත් වචනයක් ගන්නවා අනාවක්ති ධම්මා. සම්හා තස්මා ලෝකා. ඒ බ්‍රහ්ම ලෝකෙන් ආපස්සේ හැරිලා එන්නේ නැහැ. අන්නේ තත්ත්වයට පත් වුණේ අනාගාමි පුද්ගලයායි අර දෙවිනි ගන්නට ඒක සමාන කරන්නේ. ඒකට ඒ පුද්ගලයන් පිළිබඳව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේලා නම් ඊතර වුණා මේ අය ඊතර වන්නා අනාගත වශයෙන් කියනවා. ඒකාන්තයෙන් ඊතර වෙනවා නිහත වශයෙන්. අනාගාමී ඒක බුදුරජාණන් වහන්සේ ඊතර ප්‍රකාශ. මොන්නේ එතකොට ඒ දෙවෙනි කාරණේ තේරුම් ගන්න පුළුවන්නේ. ඔන්න ඊළඟ තුන්වෙනිවා. තුන්වෙනිවා ඉන්නේ අර වැඩුණු වස්සන් ගැස්සියන්. ඊතර කළ වගේ තමයි මේ ශාසනය. ඔන්න ඊළඟට තියෙන සකදාගාමිනේ මේ කින තුන අහලා ඇතිනේ. සකදාගාමි කියන වචනේ තේරුම එක වරක් පමණක් මේ ලෝකෙට එන්නේ. ඒ සකදාගාමි පුද්ගලයන් පිළිබඳ ධර්මයේ දැක්වෙන්නේ මෙහිමයි. මේ සූත්‍රයේ තියෙන දෙකේම මෙහිමයි. ඒයා ගැන කියවෙන්නේ පළමු සංයෝජන තුන සිඳලා. මොනවද? සක්කායික විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සිඳලා. ඊට අමතරව සකදාගාමි අය ගැන කියවෙන්නේ රාග දෝෂ මෝහ කියන එකේ තුනී කරලා. එතකොට සංයෝජන තුනක් සිඳලා ඒ වගේම රාග දෝෂ මෝහ තුනී කරා. අන්න ඒ සකදාගාමි අයත් මේ ශාසනයේ එතෙන්දී අර තව එකක් අපිට කියන්න අමතක වුණා. අර ගඟේ දියවැල් කපාගෙන යන එකට බුදුරජාණන් වහන්සේ මෙතෙන් සමාන කළේ මාර්යාගේ දියවැල් කපාගෙන යනවා කියලා. මේ ශාසන කරටි කියන්නේ මාරස සෝතං චෙත්වා මාර්යාගේ දියවැල් කියලා කියන්නේ තණ්හාව. තණ්හා දියවැල් කපාගෙන ඉන්නා මේ කොටස මේ තුන්වෙනි කොටසත් එකරට යන්නා එනියත වශයෙන් යනවා. ඒක අනාගතයේ වෙන දෙයක්. නැවත එක වරයි ඉන්නේ. නමුත් නියත වශයෙන් නිවන් දකින්නවා කියන එක. මොන එතකොට තුන්වෙනි ගන්න. හතරවෙනි ගණයේ තියෙන්නේ අර දුර්වල බස්සන්න. දුර්වල බස්සන්න. ඒ උපමා දක්වලා තියෙන්නේ සෝවාන් පුද්ගලයාට. මූල සංයෝජන තුන. සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පමණක් සිඳලා ඉන්න ඒ අය පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ බොහෝ විට නියතෝ සම්බෝධි පරායන. ඒ වගේම අවිනිපාත ධම්මෝ. නැවත අපායවල කියන්නේ දුගතියට කියන්නේ සුවාන් පුද්ගලයා පිළිබඳව විශේෂ දේවල් සඳහන් වෙනවා. රහතන් වහන්සේ ඒ පැත්තෙන් කියනා වගේ මේ පැත්තේ සාමාන්‍ය පුද්ගලයාගේ නිවැරදිම බලනවා ඒ ශ්‍රේෂ්ඨ කෙනෙක්. නමුත් මෙතන උපමා කළා තියෙන්නේ අර දුර්වල වස්සන්ට. කොහොමද වෙන්නේ? දුර්වල වස්සන්ට. ඒකට ඒ දුර්වල වස්ස කියන්නේ අර සංයෝජන 10න් 3යි බිඳලා තියෙන්නේ. නිගා කරන්න කියනවා නෙමෙයි. නමුත් මේක නියතයි. ඒ දැන් වෙන කයින් වල සඳහන් වෙන මේ සූත්‍රය නැතත් මේ කින්තුන් අහලා තියෙනවා සෝවාන් පුද්ගලයා හඳුන්වන්නේ සත්තක්හත්තු පරම කියලා. තව හත් සැරියයි උපත ගන්න. හත් සැරියක් තුල කොහොම හරි සසර දුක් කෙලවර කරනවා. නියතෝ සම්බෝධි පරායන කියන වචන. නියත වශයෙන්ම සම්බෝධි කියන්නේ නිවන. එහෙම නැත්නම් රහත් බවක්, ඊයන් බව ලබනවා. ඒ සැනසීමද සෝවාන් පුද්ගලයාට තියෙනවා. ඒ වගේම අවිනිපාත ධම්මෝ. අර කියාපෝ අපාය ආදී ධම්මවල උපදින්නේ නෑ. දුගති උපදින්නේ නෑ. අන්න එතකොට ඒක සමාන කරලා තියෙන්නේ අර දුර්වලස්ක. ඔන්න එනවා ගැඹුරු හරිය. ඊළඟට කියවපු පස්වෙනි ධනය. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කිනකෙන් බොහෝ විට අහලා නැති වචන. අර යම්සේ මහණනි අර ගෝපල්ලා. හිදාඹ උපන් බොහෝ කැතියා. අර මවගේ අර හොන් හඩින් ඒ වගේ නේ මවගේ උපකාරයෙන් එහාට කල්ලු කළා කියලා වගේ. මේ ශාසනයේ ඉන්න පුජ්‍යල කොට්ටාස දෙකක් ධම්මානුසාරී සද්ධානුසාරී නම් හඳුන්වන ඒ දෙගොල්ලක් සුවාන් තත්වයට අඩු. නමුත් ඒ දෙගොල්ල ගැන බුදුරජාණන් ප්‍රකාශ කරනවා එදාම උපන් වහු පැටියා වගේ ඒ බොළඳ ඒ දෙන්නත් නියතින්ම එතරට යන්නාහත් යනවා. ඒක ලොකු සැනසෙල්ලක් මේ ශාසනය. සුවාන් එකෙන්ම ඉවර වෙන්නේ නැහැ. තවත් ඉඩ තියෙනවා කියන එකයි මෙතන කරන්නේ. අර වහු පැටියන්ටත් එදා උපන් වහු පැටියන්ටත් මේ මායාවේ ජීවිත කපාගෙන යන්න පුළුවන් නැතුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ පිළි කරවා මේකෙන් කියන්නේ කියෙන්නේ. ඉතින් ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ දෙගණ යටයිති නැත්නම් ධම්මානුසාරී සද්ධානුසාරී කියන ඒ පුද්දල කොටහස දෙකත් මේ විදිහට ඒක වෙනවා. ඒ වගේම අපි අතහ කාලේ කියන මේ වෙනකන්ට මේ දේශනාව ඉස්සර කතාව ඉස්සර ඉවර කරලා හිටින්නේ. ඒ කියන්නේ මෙතන කියවෙන්නේ ඉච්චරයි. අර රෝහකේ සමාන කරගෙන ධම්මානුසාරී සද්ධානුසාරී නම් මේ ශාසනයේ
ආර්ය පුද්ගලයන් හිම සත්‍රිෂ පුද්ගලයන් ගක්වන කැම සඳහන් කරන ඒ දෙගොල්ලා අර වගේ මේ කවදාහරි නියත වශයෙන් ඇතරට යනවා ඇති. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. බුදුරජාණන්සේ ඒකට හේතු හැටියට දක්වන්නේ ඉතින් සිංහනාදයක් වගේ එකක් තියෙනවා. මහණෙනි එහෙම වෙන්නේ මොකද? මම මහණෙනි මේ ලෝකය ගැන දක්ෂයි කුසල කියන වචනේ ගන්න. පරලෝක ගැනත් දක්ෂයි. මාර්යාගේ රාජධානිය ගැනත් දක්ෂයි. මාර්යාගේ රාජධානිය නොවන ප්‍රදේශ ගැනත් දක්ෂයි. මරණයට හසු වන ප්‍රදේශ ගැනත් දක්ෂයි. මරණයට හසු නොවන පැත්ත ගැනත් දක්ෂයි. ඒක නිසා මහණෙනි යම් කෙනෙක් මට හම් දෙන්න සුදුසියයි හඳිනවා. මගේ ධර්මයේ මා කෙරෙහි මගේ ධර්මයේ කෙරෙහි එන තමා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් යුතුයි හඳිනවා. ඒ ආයත ඒ දීර්ඝ කාලයක් හිතසුව පිණිස වෙනවා. එහෙම ප්‍රකාශ කළ තමයි අන්නර මේ දේශනාව පුරු ගන්න ගාථා තුන අපි මාතුලා කර ගාථා තුන වදාළේ. අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අප්පත්තං යංච මච්චිනා. ඒක තමයි තේරුම. මෙලවත් පරලොවත් මේවා ගැන හොඳ අවබෝධයක් ඇති අතන අධ්‍යාරය අපිට හිතා ගන්න තියෙන බුදුවරයා විසින් සම්බුද්ධ ඥාන විසින් මැනවින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඊළඟට ඒකම කියනවා යංච මාරේන සම්පත්තං මායයට කිට්ටු වෙන්න පුළුවන් කෙනා අපත්තන් යන්ත මත්තුනා මායයට කිත්තු වෙන්න බැරි කෙනා. මේ දෙකම සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙනවා. සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්ධේන පජානතා විවතං අමතද්වාරං ඛේමං නිබ්බානපත්තිය. මුළු ලෝකයම පිළිබඳව අභිඥාවෙන් දැන විශිෂ්ට ඥාණයෙන් දැනගෙන සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්ධේන පජානතා විශේෂ ඥානයක් ඇති ආවේ සම්බුදුරජාන් වහන්සේ විසින්. විවතං අමතද්වාරං අමෘතද්වාරය අමා දොර ඇරලයි තියෙන්නේ. විවතං අමතද්වාරං හේමං ආරක්ෂාසහිත අමා දොර ඇරලා තියෙනවා නිබ්බානපත්තිය නිවන්ත පැමිණීම සඳහා. ඊළඟ ගාථාවයි කියන්නේ චුන්නං පාපිනතෝ සෝතං විද්ධස්තං විනලීකතං පාමුජ්ජ බහුලා හෝත හේමං පත්‍යේත දුක්ඛෝ. ඊළඟට ඒ ජයග්‍රහණ බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවයි ප්‍රකාශ කරනවා චුන්නං පාපිනතෝ සෝතං මාර්යාගේ දියලල අන්නර කියාපු තණ්හා දියලල ඒක සිඳලයි දාලා තියෙන විද්ධස්තං විනාශ කරලා තියෙන විනලීකතං මායාවේ මානය නැති කරලා තියෙන විද්ධස්තං විනලීකතං. ඊළඟට ඒක නිසා පාමුජ්ජ බහුලා හෝත ඒ නිසා ප්‍රමෝදය සතුට ඇති කරගන්න මහණෙනි හේමං පක්ඛේත වික්ඛවෝ. ප්‍රමෝදය ඇති කරගන්න සතුට ප්‍රමෝදය ඇති කරන්න හේම කියලා කෙනෙක් එන්නේ කියන නිවන ප්‍රාර්ථනා කරව. ඔන්න එතකොට මේ සූත්‍රයේ අපි කියුවා සම්පූර්ණයෙන්ම වගේ. එතකොට දැන් ඉතින් තියෙන එක විවරණ වශයෙන් අපිට යමක් කියන්න විශේෂයෙන්ම දැන් සූත්‍රයේ කියපු කාරණා ටිකෙන් ඒ උපමා උපමේය සංසන්දනය මේක ඉන්නකොට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කවුරුත් වගේ මම අපි වැඩි විස්තරම කිව්වත් මේ අවස්ථාවේ අර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන ඒ කතන්තරේ කවුරුත් අහලා තියෙනවා. අමුතු දෙයක් තමයි මෙතෙන්දි මේ කියවුණු ධම්මානුසාරී සද්ධානුසාරී. ඔන්න ඒක ගැන අපි මේ විශේෂ විවරණයක් කරා. ඒ දෙකොටස ගැන මේ සූත්‍රයේ අර කෙටියෙන් සඳහන් වෙන්නේ. නමුත් සූත්‍ර කීපයක ඇතම් තැන් වල බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍යයෙන් අප්‍රකට බුද්ධලෙන් දෙදෙනා ගැන මෙන්න මේ විදිහට විස්තරනවා. විශේෂයෙන්ම අලදත්තුපම සූත්‍රයේ සඳහන් වෙනවා නිසකරම සම්බෝධි පරායන නිවන් අරහත්ත්වයේ තේනියත පුද්ගලයන් හැටියට මේ ශාසනයේ ධම්මානුශාරී සද්ධානුසාරී කියන දෙකොල්ල. ඒ අයගේ ඒ සුදුසුකම් ඊළඟට කියවෙනවා මෙදුම් සංගයේ කීටාදී සූත්‍ර. අපි මේ සූත්‍ර ප්‍රකාශ කරන කෙනෙකුට බලා ගන්න. මෙදුම් සංගයේ කීටාදී සූත්‍රයේ වඩා ප්‍රකටව අර පුද්ගලයන් හත් දෙනෙක් හැටියට දැන් මේක දක්වලා අපිට දක්වන මේ දෙන්න ගැන කියවෙනවා අතන. ධම්මානුශාරී සද්ධානුසාරී ඔන්න ධම්මානුශාරී පුද්ගලයා ගැන කීටාදී සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ඒ ධර්මානුසාරී පුද්ගලයා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට
කල්පනා කරලා නුවණින් විමසලා හේතු කිහිල්ල තියෙනවා ඒක නැත්තට. ඒකට කියන පාළි වචනේ ඒක ගැඹුරු වචනයක්. මත්තසෝ නිඥානං කමන්ති. මත්තසෝ නිඥානං කමන්ති. නම් කිසි මාත් එක්තරා මාත්‍රයකට ප්‍රමාණයකට නිඥානං කමන්ති කියලා කියන අපිට කියන්න පුළුවන් හේතු කිහිල්ල තියෙනවා. හිතලා කල්පනා කරලා ආ මේක මෙහෙම තමයි කියලා යම් කිසි නිගමනයකට පැමිණලා තියෙනවා. ඒක ඒ පැත්තේ. ඊළඟට විශේෂ දෙය තමයි මේ ධම්මානුසාරී පුද්ගලයා තුළ පිහිටලා තියෙනවා මේ පින්නසන් අහලා තියෙනවා අර සතිස් බෝධිපාක්ෂිය ධර්ම අතර තියෙන ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. කොට සද්ධින්ද්‍රිය විරින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය ප්‍රඥා කියන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ මේ ධම්මානුසාරී පුද්ගලයා තුළ පිහිටලා තියෙනවා. ඒකයි විශේෂත්වය. දැන් පුසඥයාට ඒව නැහැ. මෙයා තියෙනවා කියලා හිතාගත්තට සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නැතේ කියලා කිසිම ආකාරයකින් පුදඥයාට මේ ඉන්ද්‍රිය පහ නැහැ. ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. අනිත්‍යවත් තියෙන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රිය தත්වයටපත් වෙලා නැහැ. එතකොට ඒක හරියට ඒක අවුන වශයෙන් මේකපත් ඒ தත්වයට ලැබිලා තියෙන්නේ ඔන්නේ කියාපු ධම්මානුසාරී පුද්ගලයා. එතකොට මේ ධම්මානුසාරී කියන වචනේ යොදන්නේ මොකද? මෙතන මේකට හේතුව දක්වන්නේ ගැඹුරු අර්ථයක් තේරුමක් තියෙනවා. අර ඉන්ද්‍රිය පහ අතුරින් ඇතැම් කෙනෙකුට පංචේන්ද්‍රිය ශක්තිමත් සංසාරයේ එක දෙන්න කරලා තියෙනවා. ඇතැම් කෙනෙකුට සද්ධින්ද්‍රිය ශක්තිමත්. දැන් මේ කියපු ධර්මානුසාරී පුද්ගලයා තුල පංචේන්ද්‍රිය ශක්තිමත්. ඉන්ද්‍රිය පහ දිහිලා කියනවා පංචේන්ද්‍රිය ශක්තිමත්. ඒක නිසා ඉදිරියට කටයුතු කළා ඒකාන්තයෙන් ඊට පොන තව විස්තර ඉදන්ට කියවෙනවා. ඒක තමයි ප්‍රමාණිකව අපි කිව්වොත්. ඔන්න එතකොට ඒ දින්ද කියවෙනවා කීටාරි සූත්‍රය. ඒ වගේම ඊළඟට සද්ධාංසාරී පුද්ගලයන් කියවන්නේ කියෙන්නේ ඒ දැනත්තා අර ධම්මානුසාරී පුද්ගලයන් වෙන් වෙන්නේ අර දැනත්තා ධර්මයේ අනුසාරයෙන් මේ ධර්ම යනවා. සද්ධාංසාරී පුද්ගලයා සද්ධාව ආශ්‍රය සද්ධාව අනුසාරයෙන් උපකාර කරගෙන නිවන් ගමන එතරට යනවා. ඒ නිසා ඒ දැනත්තා ගැන කියවෙන බුදුදහස ප්‍රකාශ කරන්නේ අර ධර්මය පිළිබඳව යෙත්තු වීමක් නෙවෙයි. ඒක විශේෂ දෙයක් වෙන තථාගතයේ සද්ධා සද්ධා නැත්තම් පේව නැත්තම් ශ්‍රද්ධාවක් පේන්නේක් කියන කතාවද කියනවා හසිතේ. දැන් අපිට හිතාගන්න ඕනේ මේක අහලා තියෙනවා මේ වක්කලිය ආදීන් ගැන. අනේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික නිසා කතාවේ සංසාරී තථාගතයන් බුදුරණ ඇසුරු කිරීම නිසා හෝ ආයතකයක් නැ කතාවකෙන් වාස්තේ කෙරෙහි ශ්‍රද්ධාවක් පේන්නේක් තියෙනවා. ඒ අංශයෙන් ඒකයි ශ්‍රද්ධානුසාරී කියන්නේ. එතකොට අර ධම්මානුසාරී පුද්ගලයාට ධර්මයේ යම් ප්‍රමාණයකට යොදුනහින් තියෙනවා ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට ඒකක් නැහැ. නමුත් සහගතයන් වහන්සේ කිරි ශ්‍රද්ධාව ප්‍රේමයක් තිබෙනවා. ඔන්න ඊට අමතරව මෙන්න මේ අර කලින් කියාවු පුද්ගලයාට වගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන ඉන්ද්‍රිය පහක් තියෙදලා තියෙනවා. ඒ සිසු පහක් තියෙනවා. ඔන්න එතකොට අර දෙන්න ගැන දැන් තව ටිකක් දුරට මේ පින්නතුන්ට අවබෝධයක් තිබෙනවා. ඔන්න ඊළඟට තවත් මේ පිළිබඳව මේ දෙන්න ගැන තවත් දැනගන්න හොඳ සූත්‍රයක් කෙනෙකුට බලා ගන්න ඕන නම් සංයුත් සංගියේ ඔක්කාන්තික සංයුත්ත කියලා ධර්ම කොටසක් තියෙන බුද්ධ වචනයක් බුද්ධ දේශනාව ඔක්කාන්ති ඔක්කාන්තික කියලා කියන්නේ දැසීම කියන අදහස තියෙන වචනයක් ඔක්කාන්තික කියලා කියන්නේ. අත් වශයෙන් මේ දෙන්න ගැන විශේෂයෙන්ම කියවෙන්නේ මේ සූත්‍රයේ ඒ ඔක්කාන්තික සංයුත්තේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි අසංයුත්යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි අනිත්‍යං විපරිණාමයන් යථාභාවය කියන වචනය වෙනවා. ඇස වගේම කන නහය දිව කය මන මනසත් ඇතුළු හයම ඒවා අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි. මෙන්න මේ කියපු ධර්මයේ පිළිබඳව කෙනෙක් එක්තරා ප්‍රමාණයකට ඒත් ඉගෙන කියනවා. ඒ කියන්නේ ධර්මානුසාරී පුද්ගලයා තාම ඥාන දර්ශන වශයෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරලා නැහැ. නමුත් ඒ කියන්නේ හිත යොදලා මේක මෙහෙම තමයි කියන මත්තසෝ මත්තසෝ නිඥාන තමයි හේතු දිහිලා තියෙන extra ප්‍රමාණය. අන්න එතකොට එතන යමක් කියවෙනවා ඒ ඔය ධර්මානුසාරී පුද්ගලයා කියන්නේ. ඒකම තවත් වැඩෙන තවත් කීපයක් කියවෙනවා අපට මේ පුද්ගලයා හඳුනා ගන්න. ඒ තැනත්ලා ගැන කියවෙන්නේ ඔක්කන්තෝ සම්මත්ත නියාමං කියන වචනයක් තිබෙනවා. ඊළඟ පිටුපස්සේ ප්‍රකාශ කරන මේ තැනත්ට අරකට අමතරව ඊළඟට තියෙනවා අර සූචකමට අමතරව ඔක්කන්තෝ සම්මත්ත නියාමං. ඒක තේරුම් කරලා දැන වෙනවා. සම්මත්ත කියලා කියන්නේ පින්වතුනි සම්යක්ත සම්යක් සම්මා කියන වචනේ මේ පින්වතුන් දන්නවා. සම්මානිච්ඡා කියන වචන දෙක. සම්මත්තං කියලා කියන්නේ සම්යක් අපි සිංහලට ගත්තොත් නිවැරදි බව. ඒකෝට නිවැරදි බව කියන නියාමතාවයක බහැලා. නිවැරදි බව කියන නියාමතාවයක බහැලා කියලා කියන්නේ ආයු මිච්ඡාපත්තේට හැරෙන්නේ නැහැ.
මිච්ඡත් සම්මත්ත කියලා දෙකක් තියෙනවා. මිච්ඡත් කියන්නේ මිච්ඡා බව, සම්මත්ත කියන්නේ සම්මත බව. ඒකෝට මේ කියාවු ධම්මානුසාරී පුද්ගලයා බැහැලා තියෙනවා, බැහැගෙන තියෙනවා සංයත්ත්වය කියන නියාමයට. නිවැරදි හරි මඟට නිවැරදි බවට කැමල කියනවා. ඒකම කියනවා. සත්පුරුෂ භූමියෙන් ඔක්කන්තෝ. මේ පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා සත්පුරුෂ භූමියට බැහැලා තියෙනවා. ඉන්නතුනේ මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන එක සමාජයේ තියෙන අර්ථයෙන් නෙවෙයි ධර්මයේ දෙන්නේ සත්පුරුෂ කියන වචනේ ආර්ය බුද්ධලයා පිළිබඳවත් කියනවා සත්පුරුෂ සූත්‍ර ආදී නැදුම් සංගීදී ආර්ය බුද්ධලයා පිළිබඳව නියම සත්පුරුෂය නම් මේක ඒක නැත්තා ආර්ය බුද්ධලයා ඒ නිසා මේ සත්පුරුෂ ඒකෝට සත්පුරුෂ භූමියෙන් ඔක්කන්තෝ කියන්නේ මේ ධර්මානුසාරී බුද්ධලයා සත්පුරුෂ භූමියට බැහැලා කියනවා ඊළඟට තවත් සුසුරමක් කියනවා ප්‍රීතිවත් පුතජන භූමිය පුතජන භූමියෙන් එක්තරේ පුතග්ජන භූමියේ එහාට ගිහිල්ලා ඊළඟට තවත් එකක් කියනවා අබබ්බෝ තං කම්මං කාතුන් යං කම්මං කත්වා නිර්යන්වා තිරච්ඡානියෝන්වා පිටිවිචයන්වා උප්පජ්ජේ කියන්නේ මේ බඳ මේ අධම්මානුසාරි පුද්ගලයාට කරන්න බෑ යම් කිසි පාප කර්මයක් නිරයේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකේ ආදී උපදින්න හේතු වෙන කරන්න බෑ අභව්‍ය කියලා කියන්නේ ඒකත් එක සිසුරා මේ මේ කියන තුනෙකෙන් කොටවත් එහෙම කියන්න බෑ ඒ දැනට කරන්න බෑ කියලා මේ බුද්ධ වචනේ. අභබ්බෝ. අභව කියන වචනේ විශේෂ වචනයක්. ආයි කරන්න බෑ කියන්නේ. ඒ වගේම මොන අන්තිමට දැක් වෙනවා ඒක විශේෂම කාරණේ. ඒ ධම්මානුසාරී පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැහැ. සෝවාන් ඵලෙ නොලබ. සෝවාන් ඵලෙ නොලබ මරණයටපත් වෙන්නේ. එතකොට මරණයට කලින් ධම්මානුසාරී පුද්ගලයාට බැරි වුණත් යම් හේකින් සෝවාන් වෙන්න අන්තිම පරිච්ඡේදයේ අවසාන වශයෙන් මරණයට කලින් සෝවාන් වෙනවමයි ඒක බුද්ධ වචනය. අන්න ඒකයි උඩට විශේෂයෙන් දැන් ධර්මානුසාරී පුද්ගලයා පිළිබඳව මේ පින්නතුන් යමක් තේරුම් ගත්තා. සද්ධානුසාරී පුද්ගලයා ගැන කියන එක දැන් පහසුයි. මොකද දැන් අනිත්‍යකට අමතරව මෙතෙන් පිට එක සඳහන් වෙනවා. සද්ධානුසාරී පුද්ගලයාට නම් අර කියාපු අනිත්‍යතාවාරව මේව ගැන ඒව මොකක්වත් නැහැ. ටිකක් හරි ඒත් දෙහිල්ලක් නැහැ. සද්ධාව ප්‍රේමයේ තිබෙනවා. ඔන්න ඒ ඊළඟට අර දැන් අපි යමක් කියුවනම් අර ධම්මානුසාරී පුද්ගලයා පිළිබඳව විශේෂ සුසුකම් හැටියට ඒ සියල්ලම සද්ධානුසාරී පුද්ගලයාට තියෙනවා මොනවද සම්්‍යක්ත නිවැරදි බව කියන නියාමතාවට බැහැලා සත්පුරුෂ භූමියට බැහැලා පුතග්ජන භූමිය ඉක්මවලා නිරය කිරිසන් යෝනිය ප්‍රේත යෝනිය يعني මේ දුවතේට යන්න හේතු වෙන කර්මයක් කරන්න බෑ ඊළඟට මේක වශයෙන්ම මරණයට කලින් සුවාන් ඵලයටපත් වෙනවා මොන්නේ එතකොට දැන් මේ පින්නතුන්ට දැන් මේක මේ හතර දින ගැන විතරක් දැනගෙන හිටියායක මේ විදිහේ සාසනීය නීති මේ තියෙන සිල්ලක් තියෙනවා ඒක නිසා අර හතර පමණක් නෙවෙයි අත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ හරියට අඳුනගෙන ධර්ම මාර්ගයේ හැසිරෙනවා නියම ශ්‍රද්ධාවක් ඇතිව අන්න අවම වශයෙන් අර වහු පැටිය වගේ මාගේ ආරක්ෂාවෙන් එතර වෙන වහු පැටිය වගේ ඒ එතර වෙන්න පුළුවන් විශේෂ දෙය තමයි මරණයට කලින් බුද්ධ වචනයට කොහොම හරි මරණ වේදනාව හමු වෙහරි විදර්ශනා වඩලා සෝවාන් වෙන්න නැති ඒකයි එතන කියන්නේ මොන එතකොට එතන ඉඳලා අපි ඉදිරියට යමු දැන් අපි ප්‍රකාශ කළේ මේ ආර්ය අෂ්ටාංගයේ අද වෙන දවසේක මේ පින්නක මහලා තිනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ නැගුම් පිළිවෙත කියලා හඳුන්වුවව මේ දිනෙතුන් කවුරුත් දන්නවා කියලා හිතනවා. නැගුම් පිළිවෙත කියන්නේ මොකක්ද කියන එකත් කෙටියෙන් සලකා ගත්තොත් මේ අවස්ථානුකූල මේ දිනෙතුන් අහලා තියෙනවා. කාමසුකල්ලිකාණියෝග අත්ති කියලා මත්හානියෝ කියලා කියන්නේ ලෝකයේ තිබුණ මේ දෘෂ්ටි දෙක. කාමසුකල්ලිකාණියෝ කියන හිතාන පුළුවන් පරිලෝක ගැන විශ්වාසයක් නැතුව පස්කම් සැපෙමින් ඉඳමින් අතාරින්න මුළු ජීවිතය ගෙවීම. අන්න අර මිලව ගැන හරි අවබෝධයක් නැතිය. අත්ති කියලා මතානියෝගය කියලා කියන්නේ මේ ආත්මයේ මේක බේර ගන්න කියලා අනවස්තන්දමින් කායක වද දීලා උපමනකින් නිවන් දකින්න පුළුවන් කියලා අන්න ඒකට පරිතරගෙන අවබෝධිකුත් නැහැ. ඒ කියන්නේ දෙගොල්ලම සංසාරයේ දිගින් දිගට යනවා. ඒක ඒක නිසා තමයි මේ බුදු දානහසේ මේ සියාගත්තු නැදුම් මඟ නැදුම් මඟ හැටියට හඳුන්වලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක සුරක්ෂිතයි. අර කියාපු අන්තවලට යන්නේ නැහැ. ඉතින් අයිතිගෙන අපි තව ටිකක් කියනවා නම් ඔන්න ඊළඟට ටිකක් යම්ුරු දේවල් කියන්න වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ යමක් කියනවා නම් ගැන යමක් කියනවා නම් මේ පිටුතන සමහර විට අහලා ඇති අග්ගප්පසාද කියලා සූත්‍රයක් තිබෙනවා අග්ගප්පසාද සූත්‍රයේ ඒක මහා
ශ්‍රද්ධාව කියන්නේ මොහොම කාර්ය වදින විදියට බුදුහාමුදුරු කියලා කියන්නේ. සමන් වහන්සේ කියන්නේ දැන් මෙතන ශ්‍රද්ධාව ගැන කියවිච්ච නිසා අපි ඒක දැන් අවස්ථාවල මේක ප්‍රකාශ කරලා තියෙනවා. මේ දේශනාව ලැබෙတဲ့ සමහරවිට කියලා තියෙනවා. ඒ තමයි ප්‍රබල ප්‍රකාශනය. යාවතා වික්‍රේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුපදාවා රූපිනවා අරූපිනවා සංඤිනවා අසංඤිනවා නේ සංඤිනා සංඤිනවා තථාගතෝ තේසං අද්දන්න කායති අරහං සම්මා සම්බුද්ධ කියලා ඒ විදිහට පටන් ගන්න මේ සූත්‍රයේ විදිහට මම කිව්වා නම් තාක්ෂත් වෙන්නේ නෝ නම් මේ ලෝකේ අපා දෙපා රූපා භූපා රූපී අරූපී සංඤ්ඤ අසංඤ්ඤ නේව සංඤ්ඤා සංඤ්ඤ ඒ සියලු සත්වයන් අතර තථාගතයන් වහන්සේ අග්‍රයි කියලා අදහස වශයෙන් කියනවා නම් යම් කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා නම් ඒ ශ්‍රද්ධාව පිහිටුවේ පිහිටුවේ ලෝකයේ අග්‍ර පුද්ගලයා පිළිබඳව එතකොට ඊළඟට කියන අවසාන වශයෙන් ඒකෝපණ අග්ගේ පසන්නා ඒකෝපණ බුද්ධියේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේකෝපණ පසන්නා නම් අග්ගෝ විපාකෝ යම් කෙනෙක් තථාගත සම්මා සම්බුද්ධ ඥාන වාස්ති කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගත්ත ලෝකයේ අග්ගේ පුද්ගලයා පිළිබඳවයි එතකොට ඒකේ ආනිසංසය නට කියන්නේ අග්‍ර පුද්ගලයෙකු කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම ආනිසංසත් අග්ගේ ඒකම ආනිසංසත් ඒ වගේ මාන්තයල් කියන එකයි කියන්නේ ඒ විදිහට ධර්මය ගැන එහෙම ඒ සූත්‍රයේ කියවෙනවා ඔනේ ධර්මය ගැන කියවෙන ටික අර මෙතෙන් දෙවියට ගන්නේ යම්ුරු කාරණයක් කියන නිසා යාවතා වික්‍රේ ධම්මා සංකතා ලම්තා සංකත ධර්මියෝ වෙද්ද සංකත කියලා කියන්නේ තියෙනතුනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන දේවල් ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමනේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන දේවල් අසංකත කියලා කියන්නේ නිවනට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නූ කියන අර්ථයනේ ඒක ගහලා ඇති සංකත අසංකත කියලා දෙකක් තියෙනවා එතකොට සංකත ධර්මයන් අතර යාවතා වික්‍රේ ධම්මා සංකතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අද්දන්නක් හය කොට සංකත ධර්ම ලෝකයේ තියෙන සංකත ධර්ම අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයි. එහෙනම් කියලා අර විදිහම කියනවා ඒකෝපණ ආර්යයේ අෂ්ටාංගිකයේ මාර්ගයේ පසන්නා, අගේතේ පසන්නා, අගේ කෝපණ වසන්නා, අගෝ විපාකෝ හොත්. ඒ නිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රසාදය ඇති කරගත්තොත් ඒ ප්‍රසාදය අග්‍රම විපාකයක් ආනිසංසයක් ලබා දෙනවා කියලා. මෙතෙන්දී අපි මෙතන මතක් කරන්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකත. කොට මේක මහා ආශ්චර්යවත් දෙයක්. සංකත දෙයකින් අසංකතේ කරා යනවා. කියනකොට තර්ක කරන්න පුළුවන් මේ කාලේ ඉන්නේ තර්කකාරී. කොහොමද සංකතයෙන් අසංකතයට යන්නේ? අන්න එතනම තමයි හපංකම බුදුරජාණන් වහන්සේ කියන්නේ. සංකතය උපකාර කරගෙන නදුම් මඟකින් හරියට හරි ගොපල්ලා. මෙතරයි මෙතරයි තේරුම් අරගෙන නියම තොටින් නුවණින් ඉස්සෙල්ලා එක කොටසක් එල්ලගෙන ඉතර කළා. ඒකෙන් ඇති වෙන සද්ධාන දෙවෙනි කොටස. ඒ විදිහේ යම් කිසි විශේෂ පරිශ්‍රමයකින් නැතිවයි ගොපල්ලෙක් කියන විදිහට මේ ගවරලේ අන්තිමාරය දා උපන් පැටියා දක්වා ඉදර කරේ ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අර විදිහට ඉතර කළා කියන එක ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ. ඔන්න ඊළඟට තව පැත්තකට යමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ තියෙන කොටුත් අහලා තිබෙනවා. ඒ අංග 8ක් වුණාට මොකද මේකට ඒකකයක් හැටියට අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියන්නේ කියන එක බොහෝ දෙනා කල්පනා කරගත්ත නෑ. මේ අංග 8ම ඒකකයක්. අරියෝ අට්ඨාංගික මාර්ගෝ ඇත්ත වශයෙන්ම මාර්ගයේ මේ අගට එන සමාධියයි සම්මා සමාධි කියන එකයි නියම මාර්ගය. එතකොට ඒ ටික කියන්න වෙන්නේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්ත. අන්න ඒ ටික හෙළි කරගෙන මහා ගැඹුරු සූත්‍ර දේශනාවක්. මහා ගැඹුරු සූත්‍ර දේශනාවක් කියන මැදුම් සතියේ මහා චත්තාරීස කරනවා. අන්නේ මහා චත්තාරික සූත්‍රය ආශ්‍රයෙන් ඔන්න එතන ඉඳලා අපි යන්නේ ඉදිරියට. මේ මහා චත්තාරික සූත්‍රයේ විබුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම නුඹලාට ආර්ය සම්මා සමාධිය ප්‍රකාශ කරනවා සෞපනිසං සපරික්ඛා සම්මා සමාධිය මම ගැන නුඹලාට කියලා දෙනවා ආර්ය සම්මා සමාධිය ඊට අදාළ දැන් පරිස්කාර කියන එක මේ පින්නතුන් දන්නවනේ යමකට දැන් සංඝයාමසයට පරිස්කාර කියන්නේ ජීවිතයට උපකාර වෙන දේවල්. ඒකට අදාළ දේවල්. ඒ වගේ මේ සම්මා සමාධියට සෞපනිසං කියන්නේ ඊට සමීපව සිටගෙන ආධාර කරන පරිස්කාර වශයෙන් උපකාර වෙන දේවල් සහිතව මම නුඹලාට ආර්ය සම්මා සමාධිය ප්‍රකාශ කරනවා කියලා ඒ දේශනාව පැවැත්වුවා. එයින් අපිට පෙන්වුම් කරන්නේ ඒකෙන් පිටුයන් තේලිම පෙන්වුම් කරනවා අර මුල් ලංග හත සම්මා සමාධියට පරිෂ්කාර වශයෙන් සිටිනවා. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංගහත ඕන වෙන්නේ සම්මා සමාධිය පිටුවගෙන. ඒක හරි ගැඹුරු කාරණයක්. අපි මේ වෙලා තියෙන ප්‍රබලෙන් මේ උනන්දු ඇති කිරීමටවත් මේ ටික මතක් කරමු. මේකට අදාළ නිසා දවසේ වැඩගත් නිසා මේ පැත්ත වැඩි සලකන්නේ නැති නිසා මේ කාලේ. ඉතින් ඔන්න ඒ ආර්ය සමා සමාධියෙන් කියන්නේ කිව්ල පිළිදහන් වාසේ එතෙන්දී නැවත නැවත පුන පුන කියන වාක්‍යයක් කියන මහ පුදුම වාක්‍යයක්. සම්මාදිට්ඨිය වැඩගත් තා තේන්නේ. මහණෙනි එහිලා සම්මාදිට්ඨිය පෙරටුවේ. පත්‍රපිප්පේ සම්මාදිට්ඨි කුප්පංගම. නිරන්තරයෙන් මතක් කරලා දෙනවා සම්මාදිට්ඨිය පෙරටුවේන සම්මාදිට්ඨිය පෙරටුවේන. බොහෝ දෙනාගේ ප්‍රශ්න නගන මොකද ඇයි ඒක ඉස්සරහට දාලා තියෙන්නේ කියලා. සම්මාදිට්ඨිය පෙරටුවේන. ඒකට හේතුව මොකක්ද? මම එතන කියවෙනවා. දැන් ඔන්න හිතලා බලන්න. කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්නත් සම්මාදිට්ඨියක් ඇති කරගන්නත් සම්මාදිට්ඨියක් අවශ්‍ය වෙනවා. සමහර විට අපිට මේ ගැටළු වගේ දේවල් කියන්න වෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න පවා සම්මාදිට්ඨියක් ඕන වෙනවා. මොකද හේතුව? ඒක මුද්‍රිකාණස් දක්වන්නේ මෙහෙමයි. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ සම්මාදිට්ඨිය දැනගන්න කලින් මිච්ඡාදිට්ඨිය හඳුනා ගන්නවා. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය බව. ඒකට සම්මාදිට්ඨියක් ඕන වෙනවා. ඒකට අන්න සම්මාදිට්ඨිය හැඳින්වීමේ විදිහ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ මොකද? මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හැටියට තේරුම් ගන්නවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට තේරුම් ගන්නවා. එතෙන්දි පෙරටු වෙනවා. ඒකට ඊනාට දක්වනවා මොකෙන් ඉඳලා යන්නේ අමුතු මාර්ගයක්. එතෙන්දි ඊනාට සම්මාදිට්ඨිය කියන එක වෙන තැන් වල දකින්නේ නැහැ. නොලබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි සම්මාදිට්ඨිය දෙආකාරයයි කියන්නේ. සම්මාදිටින් පහන් දෙයන් වදාන දෙආකාරයයි කියන්නේ. මොකද්ද දෙආකාරය? ඔන්න දෙආකාරය ඊනාට දක්වනවා. මහණෙනි තිබෙනවා එක්තරා සම්මාදිට්ඨියක්. සාසන පුඤ්ඤභාගියා උපදිවේපක්කා. ආශ්‍රව සහිත තින් පෙත්තට නඹුරු උපදි කියලා කියන උපදි සම්පත් කියලා ඔය කියන්නේ ඔය සංසාරයට උපකාර වෙන භවභෝග සම්පත් ආදී ඒවා ලබා දෙන සම්මාදිටියකුත් තියෙනවා. ඊළඟට ඒක ලෞකික සම්මාදිටිය. ඔන්න ඊළඟට ලෝකෝත්තරක අත්‍යිතේ සම්මාදිටිය හරියා අනාසව ලෝකුත්තර මන්තංග. ආර්ය වූ අනාශව ලෝකෝත්තර වූ ලෝකෝත්තර මාර්ගයේ අංගයක් බවට පත් වූ සම්මාදිටියකුත් ඇත. මොන දෙයක්? මේ දෙකින් බොහෝ දෙනා දන්නේ ඔය අහලා තියෙනවා මේ දසවස්තුක සම්මාදිටිය කියලා. දැන් ඔය ඒකේ අනිත් පැත්ත සමහර විට මේ කෙනෙක් උනාලා ඇති මිච්ඡාදිටිය කියන මිච්ඡාදිටික අය කියන 10ක් තිබෙන ලෝකය ගැන. අපි සිංහලෙන් කෙටියෙන් කිව්වොත් දාන යාග හෝම ආදී කියලා දෙයක් නැත. හොඳ කර්ම නරක කර්ම කියලා දෙයක් නැත. මාවේ පියෙක් නැත. මෙලවක් පරලොවක් නැත. මේ ලෝකයේ ගැන හරියට අවබෝධ කරගෙන ඇතරුණු අය නැත. නැත නැත කතාවක් කියන 10කට තමයි මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ. ඒ 10ටම බුදුරජාණන් වහන්සේ ඇතැයි කියනවා. ඒ ලෞකික සම්මාද. දන් දීම ආදී ආනිසංස විපාක තිබෙනවා. කුසල කර්ම පාප කර්ම ඒ වගේ විපාක තියෙනවා. මාවේකට මම කියන්නේ උපස්ථාන කිරීම ආදී ආනිසංස තියෙනවා. මෙලවක් මේ ලෝකයේ ඕපපාතික සත්වයන් කියලා කොටසක් ඉන්නේ. මේ ලෝකයේ පරිලෝකය ගැන දැනගෙන තේරුම් කරලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණී ඉන්නවා. කියන ඒ හැටි සංඥා. මෙහැකි සංඥා වෙනට හැටි සංඥා. අරගෙන නැtei ආවකට ඇtei කියනවා. අන්න මැදුම් මග. අර ආයේ එහෙම කියපු ගැටිය නිරයට යනවා. ආනිකනේ කාලබිල අපි විනාදෙමින් කියලා කිව්වොත් එතන ගිහිල්ලා නිරයට යන්නේ. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සුගති දුගතිය ඉවත් කරලා සුගති කියන උපකාර වෙනවා මේ කියපු ලෞකික සම්මාදය. නමුත් සතරින් ඇතරුන්නේ නැහැ. ඔන්න ඒක ඒ ටික කියන්නේ අන්න අර දෙවුනෝ කියාපු. දැන් අරක බුදුජානක පිළිගන්නවා සාසව. අර කියාපු සම්මාදිට්ඨිය ආශ්‍රයව සහිතයි. නම් පුණ්‍ය භාගියයි පිණිත බර. අනිත්‍යය පවත බරනේ අර අර මිත්‍යාදිට්ඨි පුණ්‍ය භාගය පිණිතයකට. ඒ වගේම උපදි විපාක ගෙන දෙන සංසාරේ. හොඳ උත්පත්ති ගෙන දෙන. ඒ ටික තියෙනවා. ඒ ටිකට හොඳයි. නමුත් ඔන්න සතරින් නිදෙන්නත් එපාය. ඔන්න ඒක ටික කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. අරියා ඒක මහ පුදුම වැඩක් එතන කියවෙන්නේ. අරියා අනාසව ලෝකුත්තරා මග්ගංකා ඒ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ අර කියාපු ලෝකෝත්තර මාර්ගක්ෂණී පිටා සුදු ක්ෂණයක් තුල මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ අංග 8ම පෙළ ගැහිලා යම් අවස්ථාවක එක සිතක ක්ෂණිකව පහළ වෙලා තමයි එතෙරට යන්නේ. මහ පුදුම දෙයක් ඒක. ඒ කියන්නේ මත බෙහෙද කියනවා.
එනකොට අන්න ඒ අවස්ථාවේදී අන්න සම්මාදිට්ඨිය ඒකෙන් දක්වන්නේ ඒ කියවපු අවස්ථාවට අදාළ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියන් ධම්මවිචේ සම්බොධ්‍යංගෝ යাদি වශයෙන් දක්වනවා. ඒ අවස්ථාවේ සම්මාදිට්ඨිය කෙනෙහි හිටින්නේ ධම්මවිචේ සම්බොධ්‍යංග පඤ්ඤා පඤ්ඤේන්ද්‍රිය ස්වરૂපයෙන්. අර කියවපු අර 10 ආදී නෙවෙයි. එතකොට ඒ විදිහට ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔය විදිහටම ඊළඟට මේ එක එකක් ගැන කියන විස්තර කියන්න බැරි වෙන්න පුළුවන් වෙලාව අනුව. ඒකෝට මෙන්න මේ ටික හිතාගන්න බුදුරජාණන් වහන්සේ එතන පෙන්වුම් කරනවා. දැන් ලෝකේ දැන් මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී ගැන මේ තුන යම් ප්‍රමාණයකට අහලා තියෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම පොතපතින් බලා ගන්නත් පුළුවන්. නමුත් මෙතන විශේෂත්වය තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයේදී මේ එක එකක් ගැන අමුතු විදිහට හඳුන්වන්නේ. ඒ මාර්ගක්ෂණයේදී මේවා පෙනී හිටින්නේ අමුතු ස්වරූපයක. විතර්ක වශයෙන් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ හිතන විදිහට නෙවෙයි. සම්මා සංකප්ප පිළිබඳවත් කියන්නේ ඒ අර එතෙන්දි සම්මාදිට්ඨිය උපකාර වෙන මිච්ඡා සංකප්ප හඳුනගන්නත් සම්මා සංකප්ප හරි ආකාර හඳුනගන්නත් කලින්ම සම්මාදිට්ඨිය කෙරෙපෙන්න ඕන. ඊට පස්සේ අර නෙක්ඛම් සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිංචා සංකප්ප කියලා කියන ඒ සංකල්ප තුන සාමාන්‍ය ලෝකයේ අර සම්මා සංකප්ප හැටියට ගෙනෙනවා. නමුත් අර ලෝකෝත්තර අවස්ථාවේදී ඒක අර ඒ සමාධියට හිත නංවන සක්කෝ විතක්කෝ ඒකට හිත නංවන ඒ ශක්තිය තමයි තේ සංවාසක. ඒ වගේම මොන විශේෂයෙන් කියන්න තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒවා සාමාන්‍ය අවස්ථාවේදී විදිහට නෙවෙයි ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී ඒවා දැක්වෙන්නේ ඒවයින් කලින්ම ඒවයින් වෙන්නේලා. මේ අවස්ථාව පාලනයකට ඒවා කලින්ම වෙන්නේලා. ඒක නිසා ඒවා එකින්ද පෙනී හිටින්නේ විරති හැටියට. වෙන්වීම වෙන්න අමුතු උත්සාහයක් නැහැ ඉතින්. ඒ වෙන් විලා ඉන්නේ අන්න ඒ වගේ. ඒකට ඒ තුنين එහෙම වෙන් වෙනවා. ওই විදිහට දක්වනවා. අන්න ඊළඟට තව විශේෂයෙන් දක්වන්නේ. ඊට මහ පුදුම දෙයක් දක්වනවා. ලෝකෝත්තර අවස්ථාවේදී හිතට ආරක්ෂාව සලසා දෙනවා තුන් ආකාරයකින්. සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුන අර ලෝකෝත්තර අවස්ථාවේදී කියන්නේ මාර්ග ඥාන පහළ වෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ඒවා විශේෂ කෘත්‍යයක් විශේෂ වැඩක් කරනවා. ඒකට කියන්නේ ඒ හිතට එතන බුදුරජාණන් වහන්සේ යොදන වචනේ අනුපරිධාවಂತಿ අනුපරිවර්තಂತಿ. අනුපරිධාවಂತಿ කියන්නේ ඒ අනුව වටේට දුවනවා. අනුපරිවර්තಂತಿ කියන්නේ ඒ අනුව වටේට පවතිනවා. ඒකට මේ ලෝකෝත්තර මාර්ගක්ෂණය කියන්නේ එතකොට මේ සංඛතේ උපකාර කරගෙන අසංඛතේ කරා යන ගමන මහා පුදුම ආශ්චර්යවත් දෙයක්. ඒකෙදි ආරක්ෂාව සලසා දෙනවා රහිතට සම්මාදිටිය පෙරටුවලා සම්මායාම පිටිපස්සෙන් ඉඳගෙන තල්ලුව දෙනවා ආරක්ෂාව සපයා දෙනවා සම්මා සතිය අතනඟ ඉඳගෙන ඒක උපකාර වෙනවා. ඉතින් ඒක අර අපි යම් අවස්ථාවක පොතේ ඉන්න උපනාවක් නුණත් මේ කින් තුන්ට කිත්තාවනි නන්දනි අපි යම් අවස්ථාවක ප්‍රකාශ කළ ඇති. දැන් මේ කාලේ ප්‍රකට දේශපාලනඥයව කියන්න ඕනේ යන්නේ ඔය ලොකු අය යනකොට ඔය ජංගම දුරකථනත් අරගෙන එක පිටසක් සාය ආරක්ෂක බට සංගාය එක කොටසක් ඉස්සරහින් යනවා. තව කොටසක් පස්සෙන් එනවා. පිටිපස්සෙන් එන උපද්දිරවලට දේර ගන්න. අතනගත් ඉන්න කොටස අන්නේ වගේ තමයි. ඒ වගේ ආරක්ෂා සපයලා මේ ලෝකයේ ඔය ලොකු අය යනවා වගේ අර විශාල එක් බල කටයුත්තක් කරන සම්මා සාර්ය සම්මා සමාධියට පිරිවර වශයෙන් අනුපරිධාවන්ති අනුපරිවර්තන්ති කියන ලක්ෂණ වචන දෙකක් තියෙනවා. මේ අංග තුන සම්මාදිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන අංග තුන ලෝකෝත්තර මාර්ග අවස්ථාවේදී ඊට ආරක්ෂාව සපයාගෙන. එතකොට ඒවා අයි වගේම අර අපි කලින් කිව්වේ ඒ කාරණා තුන දැන් එදිනදා ලෝකයේ තියෙන්නේ සම්මා උත්සාහයක් දරන හැම කිසෙම සම්මා වාචා මිච්ඡා වචනේ අතහැරලා සම්මාක් වචනේ පාවිච්චි කරන්නේ ඒ විදිහට ඒක ශික්ෂණයක් පමණයි. ඒ ශික්ෂණය සම්පූර්ණ වන අවස්ථාවේ ඒක කාර්යයක් තිස්සේ කරන එක ඒක සම්පූර්ණ වන අවස්ථාවේ එතෙන් දික්වන්නේ ආරදී වියති පටිවිර. ඒ තැනත්තා ඒ දුරින් දුර වෙලා තියෙන විරතිය. ඒකම ආරක්ෂාවක් වෙනවා ආර්ය සම්මා සමාධිය. ඒකට මේ අංගාටේ තියෙන ඇතුළත මේ අභ්‍යන්තර පුදුම සම්බන්ධය හරි ආශ්චර්යවත්. අපි නිකන් කියාගෙන යන අටේ කියන. නමුත් මේක තුලින් මේ අට තුලින් අර එක පැත්තකින් අර දුගතියෙන් වලක්වලා සත්‍ය ආසුගතියටපත් කරනවා අර
ශාස්ත්‍රව අර ලෝකෝ ලෞකික සම්මාදිටියෙන් ලෝකෝත්තර සම්මාදිටියට වඩා මහා ප්‍රබල වැඩක් කරන්නේ මේ ලෞකිකත්වයේ ඉක්මලා මාර්ගඵල ප්‍රත්‍යේදී මේ ලෝකෝත්තර කියන්නේ යම් අවස්ථාවක් අධ්‍යයනය කියත මෙහෙම කාර්යතා ගන්න යම් කෙනෙක් බුදු දානවාසී දක්වා තිබෙන යම් කිසි ආනාපාන ආදී සමාධියක් වෙන් තබද්දලා ඒව පුරුදු කරන අතරේ ත්‍රිලක්ෂණයට අදාළ විපස්සනා වඩලා අර සම්බෝධියංග කොටින්ම සත්‍විස් බෝධිපාක්ෂයේ ධර්මයන් දැන් එයින් පහක් නේ අර කිව්ව ඉන්ද්‍රිය කියලා ඒ වගේ ඒවා සම්පූර්ණ වුණු අවස්ථාව වෙනකොට නිරායාසය ආයාසයෙන් කියලා කියන්නේ දැන් නිරායාසය නෑ ධර්මතාව වශයෙන්ම වෙන දෙයක් තමයි ඒකට ඒ වෙනකොට මේ කියපු පංච පාදානස්කන්ධය ගැන යම් බල කලකිරීමක් වෙනවා ඒ කලකිරීම තුලින් අන්න ඊළඟට තමයි මේ ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්නේ මෙතර ඇතහැරලා ඒතරට පණින්නේ එතකොට ඒ අවස්ථාවේදී ආරක්ෂාව සපයනවා අර ඒ සම්මා සමාධිය ඒ සම්මා සමාධිය ගැන තමයි පින්නතුනි මේ කවුරුත් අහලා තියෙන රතන සූත්‍රයේ යන් බුද්ධ සෙට්ඨෝ පරිවන්නේ විසතුන සමාධි මානන්ත අවිගඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝ නවිජ්ජති කියලා කියනවා නේද කියලා කියන්න ඕනේ එතකොට අන්න එතෙන්දි කියන්නේ ඕනේ කියවුව ආනන්තරික සමාධිය සරුපුතුරාජාන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කළ තියෙන ආනන්තරික සමාධිය කියලා කියන්නේ මාර්ග සමාධියයි. ඒ මාර්ග සමාධියට අනුතුරුවම ඵලයටපත් වෙනවා ඒකාන්තයි. ඒකට ආනන්තරික කියන්නේ ඒකයි. මේක ගැන අතීතයේ පඬිවරුන් මත ભેද ඇති කරගත්තු බව අටුවාවල සඳහන් වෙනවා. නමුත් මෙතෙන්දී අපි වේලාවත් අනුව අපි කියපින් කියතොත් දැන් මේ පිනතුන් අහලා තියෙනවා ආර්ය පුද්ගලයන් අට දෙනෙක් ගැන. අනුහම එක පාට කියාවි සෝවාන් ඵලයේ ඉන්න කෙනා මාර්ගයේ ඉන්න කෙනා අහම තමයි උත්තර දෙන්නේ. සතර මඟ සතර ඵල කියලා. නමුත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙන්නේ මෙහෙම ආර්ය පුද්ගලයන් අට දෙනා ගැන සඳහන් වෙන්නේ එක තැනක නෙවෙයි කීප තැනකම මෙන්න මේ විදිහට සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චිකේ විහාය ප්‍රතිපද සකදාගාමි සකදාගාමි ඵල සච්චිකේ විහාය ප්‍රතිපද අනාගාමි අනාගාමි ඵල සච්චිකේ විහාය ප්‍රතිපද අරහං අරහත්තාය ප්‍රතිපද ඔය විදිහට අට දෙනා එතකොට මෙතෙන්දි මෙන්න මේ විශේෂයෙන් කියන්නේ මග්ග ප්‍රතිපදා කියන වචන දෙක පරයය හැටියට අපි එදුවට මේ දෙක අතර යම් වෙනසක් තියෙනවා. ඒකත් මාර්ගයට වැටෙන්නේ ප්‍රතිපදාවක් කිරීමේ. අන්නේ ප්‍රතිපදාව තුල යොන් දැන් මේක සම්බන්ධ වෙන්නේ අපි අර මේ දේශනාව ආරම්භ කළේ එනත්නම් මේ විශේෂ කාරණේ හැටියට මතුනේ ධම්මානුසාරී සම්ප්‍රදානුසාරී දෙන්නගෙනනේ. ඒ දෙන්නා යන අවසන් බොහෝ විට කියන්නේ ඒක මේ සෝවාන් මාර්ගයේ ඉන්නවා කියලා. අපිට කියන්න වෙන්නේ ඒ ලෝකෝත්තර මාර්ගයට යන පිළිවෙත ප්‍රතිපදාවේ ඉන්නා අර කියවුණනේ සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සති ක්‍රියාවේ ප්‍රතිපන්නෝ කෙටියෙන් කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා දෙලින්ම සෝවාන් මාර්ගය හිටියයි කියලා. සෝවාන් මාර්ගය ඒකක්ෂණික නිසා ඒකේ තමයි අට දිනාතම දන් දෙන්නේ කොහොමද එන්නේ? ඒක කෙනෙක් නම් හිත තියෙන්නේ කොහොමද අට දිනාට දන් දෙන්නේ? දැන් මේ අපි පෙන්නවා අර ධම්මාංශාරී සත්‍යාංශාරී කියන පුද්දල දෙන්න ඉන්නේ සෝතාපට්ටි ඵල සති ක්‍රියාවේ ප්‍රතිපන්නෝ. පැහැදිලිව කියනවානේ බුදුරජාණන් ප්‍රකාශ කළා මරණයට කලින් කොහොම හරි මේ දෙන්න සුවන් ඵලයට යන්න බව. ඒ නිසා ඒ බඳු අයයත් ආත්පුත්‍රි. යයත් සත්පුරුෂ භූමියට රැකිලා ඉන්නේ. පුතර්ජන තත්ත්වයේ ඉක්මවලා ඉන්නේ. ඔය ගැටලුවක් හැටියට තියෙන්නේ ඔතන. ඉතින් ඒක නිසා අපට ඇත්ත වශයෙන්ම දන්න වෙන්නේ ධර්මානුකූල සූත්‍ර ධර්මයට අනුව ප්‍රතිපදා වචින්. සුවන් මාර්ගයට වැටීමට යන ප්‍රතිපදාවට වැටුණු අය. ප්‍රතිපන්න කියලා කියන්නේ ප්‍රතිපදාවට වැටුණු අය අයෝ සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් මාර්ගය නොවේ සෝවාන් මාර්ගය ඇති වුණා නම් කෙලින්ම ඵලය ශනිකෝම කියලා ආනන්තරික කියන්නේ ඵලය. කොට ලෝකෝත්තර මාර්ගය වෙන මෙතන කියන්නේ ප්‍රතිපදා. අන්න ඒක නිසා ඒ ටික හොඳට පැහැදිලිනවා. දැන් එක්තරා ධාතාවක් කියනවා චත්තාරෝච ප්‍රතිපන්නා චත්තාරෝච ඵලය පිතා ඒස සංඝෝ උජුගුතෝ පඤ්ඤා සීල සමාහිතෝ කියලා අනුකරණය කරලා සඳහන් වෙනවා. චත්තාරෝච ප්‍රතිපන්න එතෙන් කියන්නේ තියෙනවානේ මග්ගත්තා කියලා එහෙම නෙවෙයි කියන්නේ. දැන් මාර්ගත්ත කියන වචනේ මේ පින්න තුන අහලා තියෙනවා. මාර්ගත්ත කතාවක් නෙවෙයි මෙතන. ප්‍රතිපන්න. චත්තාරෝච ප්‍රතිපන්නා චත්තාරෝච ඵලේකිත. ඔන්න අට දෙනා. ප්‍රතිපදාවට දැස්සාව හතර දෙනා. ඵලෙහි සිටියාව හතර දෙනා. ඒස සංඝෝ උජිභූතෝ මේ තමයි ඍජු මේ සුපතිපන්න නේ ආර්ය පුද්ගලයන් අට දෙනා හැටියට සැලකෙන්නේ ওই අට දෙනා. ඒ සංගෝ උජිබූතෝ පඤ්ඤා සීල සමාහිතෝ සීල සමාධි පඤ්ඤා සහිත ඈ ඉතින් ඒ ගාථාවෙන් අපිට කිව්වෙන්නේ ඒ අට දෙනා තමයි ඒ මෙතන විශේෂයෙන් කිව්වේ
මේ මාර්ගය ප්‍රතිපදාව කියන එක මෙතෙන්දී ඒ සාමාන්‍යයෙන් අපි පරියාය පද හැටියට නිරන්තරයෙන් මාර්ගය ප්‍රතිපදාව එකයි කියලා හිතුවත් මෙතන විශේෂයක් තියෙනවා. එතකොට ආර්ය පුද්ගලයන් හඳුනා ගැනීම හඳුන්වා දීම අපි කල්පිතමත් වෙන්න ඕන. අන්නේ මාර්ගස්ත නිවේතන කියන්නේ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ප්‍රතිපදාවෙහි ප්‍රතිපදාවට වැටෙන. ටිකක් විස්තර සහිතව කියන්නේ කෙටි නෑ. අට දෙනා කවුද? සෝවාන් පුද්ගලයා සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ප්‍රතිපදාවට වැටෙන පුද්ගලයා. සකදාගාමි පුද්ගලයා සකදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම ප්‍රතිපදාවට වැටෙන පුද්ගලයා. දැන් සෝවාන් ඵලය ගැන අපි විශේෂයෙන් කිව්වේ අනිත් එක හිතා ගන්න පුළුවන් මේ තේහෙනසොන්ට කෙනෙක් සකදාගාමි ඵලයටපත් වුණා කියලා හිතමු. ඊට පස්සේ එයා ප්‍රමාදයට වැටිලා ප්‍රමාදශේකයක් නුනොත් තව තව වැඩ කරනවා නම් ඒ ඥාන මාර්ගය තව හැසිරෙනවා නම් අන්න ඒක නැත්ත හඳුන්වන්නේ එතන ඉඳලා සෝවාන් පුද්ගලයා සකදාගාමි වෙනතුරු යන මාර්ගය තමයි යන ප්‍රතිපදාව සකදාගාමි ඵල සත්‍ය කියලා. සකදාගාමි ඵලයට එකඳහා උත්සා ඒ දෙක හිතා ගන්න පුළුවන්. ඊළඟට අන්තිමට තියෙන්නේ අරහ අරහත්තාය ප්‍රතිපන්නව. රහතන් වහන්සේ රහත්ත්වය ලබනවා. ඔන්න එතකොට අපි මේ පින්නකට ධර්මයේ ගැඹුරු ධර්මයේ නොදැනු දෙහැටියට අනවශ්‍ය විදිහට ගැඹුරු හැටියට ඉදපත් කළොත් ඒක ධර්මයට ධර්මයේ විනාශ වෙන වැඩ. එහෙම කෙටි ක්‍රම දක්වන්නේ නැතුව අපි ධර්මයේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මේ නදීන් පිළිවෙත යම් ප්‍රමාණයක් මේ පැයක් කියලා මේ පින්නකට තේරුම් කළ දුන්නා. ඒ වගේ වටිනා දවසක ඔබට මෙන්න මේක ඇත්ත මේ ශාසනයේ දැන් බොහෝ දුරට අමතක වෙලා යන පැත්ත. ඒක නිසා මේ පින්නක උත්සාහපත් වෙනවා. අද දින මේ වටිනා දවසක තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අප ළඟ තියෙන බොහෝ ගිහි පින්නතුන් කියනවා තාත්නම් සතර උපදින්න ඕනේ හැකියක්මනින් මේ මාර්ගපල ලබා ගන්න ඕනේ කොහොම හරි කොහේ හරි ගිහිල්ලා මහා නේද කොයි දෙක මේ හැම දිනම කියන. එතකොට අන්නේ ඒ අයට උපකාර වීමට අපි මේ ටික ඉදිරිපත් කළේ. ඒ හිතන්න එතකොට සෝවාන් ඵලයට ලැබෙන්න යන්න බැරි වුණා මෙන්න මේක ලොකු සැනසෙල්ල අර මහු ගේ ඒ හුම් හඬින් උත්සාහවත් වෙන බොහෝ පැතියක් හරි යන උත්සාහ කරන කියන කාටත් මේ පින්නතුන්ට කියන්නේ. ඒකට අද දින මේ රැක්ක ශීලයෙන් රැකල භාවනාවෙන් මේ අසු විදර්ශනාත්මක බණ මේ පින්නතුන්ට අපි තාක් ඉක්මනින් ඒ තමන්ගේ බණ භාවනා මුදුන්පත් කරගෙන අර කිව්ව උතුම්පත් සාක්ෂාත් කරගෙන මේ මුළු මහත් සංසාර කතරින් එතර වෙලා මේ මෙතරින් එතරට යාම කියන එකෙන් දැන් දිර කරගෙන අතීතේ නම් මෙතරින් එතරට යනවා කියලා කියන්නේ ඒ විදේශගත වීම නෙවෙයි මෙන්න මේ සංසාර සාගරයෙන් එතර වෙනවා. ඒක සඳහා මේ තැනට අවශ්‍ය ශක්තිය බලය යෝධ වීර්ය ලැබේවා. ඒ බණ භාවනා ඉක්මනින්ම සාර්ථකකරගෙන ඒ නිර්වාණ තත්ත්වයටපත් වෙන ඉබලිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට සම්පූර්ණ කර දෙන්නා. යවිචේස කක්මිකා දක්වා යම් කෙනෙක් මම දේශනා මේ ශ්‍රමණීය අශල ආනිසංශ බලා ඒවා අනුමෝදන් වීම බලාපොරොත්තු වෙනවා නම් මේ බලාපොරොත්තු වීම තුලින් හදිතා ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මමා මහණන් සාර්ථක කරගෙන ඉස්වා මේ තුනටත් මොනින්ද ඒ සියලු සතුටුත් මමා මහණන් සාර්ථක කරගෙන ශක්තිය බලය ලැබේවා ප්‍රාර්ථනා කරේ. මේ ගාථා කියන එතාවතා තම සමාධි සතර සමාධි වූ
जंतु शब्दरोगो विनाशतु मा ते भवत्सङ्करायो सुखीभिर्भावितो भवेत् भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दबुद्धां भावेन सदा सुखी भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दधर्मान् भावेन सदा सुखी भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलम् आयुरारोग्य संपत्ति सर्ग संपत्ति अथो निर्वाण संपत्ति नाति संचति।